දෙනෙමින් ඕනෑම විටක ඔහුට වඩා දක්ෂයෙක් පැමිණියොත් පසු පසට යන්නට සූදානම් අපුරු ක්‍රිකෙක් මේ දකුණ අත්තිතිකරවා සලියපුර එක්සත් නායකයා එන්නෙක් මනින් මේ ස්ථානයට ආරම්භක පන්දයවන්න අවර්තමානය තුළ සිටින පෙරලි කාරතම පන්දයවන්නන් අතර ඉතාමත්ම ඉහලින් සිටින ක්‍රඩකයා සංච් කාන්ද කැඳවන්නේ පන්දු යොමු කරන්නට වෙන පොජස පස් විදිහලයෙන් අධ්‍යාපනය ලබමෙන් ක්‍රිකට් කුඩාවේ කැපී පෙනෙන දස්කම් දැක්වා අතිත්ත මහවැව සික්ස් ප්‍රදේශ් කඩායම නියෝච්චනය කලා වගේම ජාලිඩි සිල්වා මහත්මාගේ කළමනාකාරිත්වයෙන් යුතු නිගමු ලොක්ස් කඩා සමාජයෙන් ක්‍රිකට් කඩාව තුළ වැඩි පිරිසක් හඳුනාගත් අපූරු පන්දු යවන්න දැන් සුදානම් පන්දු යොමු කරන්නට රවා ඉස්සංක මදුසංක හමු යෝවද විකෙට් ආකාරයෙන් යොමු කළ මුල් පන්දුවට රිවර්ස් පහරකඩයි උත්සාහ කළේ තරම් ඥානාන්විත පන්දු පහරක් නොවේ එල්ල කළේ ඉස්සංක මදුසංක මන්ද දකුණත් පිති කරුවන්ට තරමක් පාරාදිස්සයක් බඳු ක්‍රඩා පිට යොමු කරන්නට දකුණ තින් මදවේග පන්දු යවන ක්‍රඩකයා ඕවද විකෙට් ආකාරයෙන් දිවෙනවා මීළඟ පන්දුව පන්දුවක් එවරත් යොමු කළේ කඩුළු රකින්නාට එකවර පන්දුව රැකගන්නට හැකියාවක් ලැබෙන්නේ නැ නොසිතූ වාසියක් හිස මතට කඩා වැටෙනවා අතිරේක ලකුණු හතරක් එකස් වෙනවා ලකුණු පූර්වට මෙවන් වැදගත් අරගයක් තුල නිශාන්ත වීරකෝන් දුර්වල පන්දු රැකීමක නිරත වුණේ අප දුටුවා සෑම තරගයක් පාසා බොහෝ ක්‍රිඩකීන් සිය සීමාවේ සිට මීළඟ පන්දු යොමු කරන්නට දකුණු අත්තිති කළවා ජයසින් හමුවේ ඕවද විකට් ආකාරයෙන් ප්‍රධාන විනිශ්චයකරවරයා පසු කරමින් යොමු කළ පන්දුවට වේගය අඩාල කරමින් යොමු කළ පන්දුවට පහරක් එල්ල කරනවා ඩීප් ස්කෝලික් කලාපෙන් පන්දු ඇදී යන්නේ මෙන්න මෙයයි සංජු කාන්ත්ගේ තිබෙන විශේෂත්වය ඕනෑම විටක උඩ පන්දු යැවීම වෙනස් කළ හැකි බොහෝ වේරියේෂන් තිබෙනවා පන්දු යැවීම තුලේ කතක පන්දුව තබා ගනිමින් ශනීන් අනෙක් අතට පන්දුව මාරු කරමින් පන්දු යවන ක්‍රීඩකයෙක් නිසා රැගෙන ක්‍රීඩකයෙක් විශේෂයෙන්ම ඔහු කළමනාකාරවරයෙක්ට වඩා ඔහු අති දක්ෂ පුහුණුකරුවෙක් ක්‍රීඩාල මිතුරු මිතුරුවනේ සුදානම් සිව් කුමාර් මුල්ම පන්දු යොමු කරන්නට දකුණ අත්පිතිකරුවා රාමණීය ස්ටාකට් පහරක් අතිවිශිෂ්ට ගණයේ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කළේ මෙවැනි පන්දු රැකීම් තුල තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩාලෝලී මිතුරු මිතුරුවනේ උඩ පන්දුවක් අත්තර දැමූ සැනින් බොහෝ දෙනා ප්‍රකාශ කරනවා කැචර්ස් වින් මැචර්ස් යන්න පිළිබඳව ඒ වගේම මේ මොහොතේ අප සඳහන් කළ යුතුයි මෙවන් නගන උඩ පන්දු රැක ගැනීම තුළ තරගයක් වෙනස් කළ හැකි ඔබට මතක ඇති 20යි 20 ලෝක කුසලාන අවසාන මහා තරගය තුළ ඩේවිඩ් මිලගේ තීරණාත්මක උඩ පන්දුව සූර්ය කුමාර් මෙවන් ආකාරයේ උඩ පන්දුවක් ලෙසින් රැක ගනිමින් ලෝක කුසලාන යෝන් සතු කරගත්තා අති විශිෂ්ට ගණයේ පන්දු රැකීමක් අවිඳු විරෝධ අගනා දස්කම් ඇති ක්‍රීඩකයා සූදානම් වන්නේ මීළඟ පන්දුව පිළිගන්නට ඕවද විකට් ආකාරයෙන් යොමු කළ පන්දුවට පහරක් එල්ල කරනවා පෙර පරිදිමා උඩ පන්දුව රැක ගන්නා සුරැකිව ස්විප් කවෙහි පන්දු රැකෙමින් සිටි ක්‍රීඩකයා ඩීප් එක්ස්ට්‍රා කවෙහි කලාපෙට දිව්‍යාමී නගන උඩ පන්දුවක් රැක ගන්නා විට දෙවන කඩුල්ල අත්මිද වැටෙනවා හෝමාගමේ එක්සත් කණ්ඩායමේ දැවි යන ක්‍රීඩකයා මලිදු මදුරංග ඉදිරියට පැමිණෙන්නට පැතුම් තරංග කැඳවන්නේ පන්දු යොමු කිරීම සඳහා දගුණතින් මාදවේගයෙන් පන්දු යාන ක්‍රීඩකයා තනමල් විලින් සිය සැහැල්ලු පන්දු ක්‍රීඩාව ආරම්භ කළ ක්‍රීඩකයා බඩි ක්‍රීඩාව තුළ රොයල් සෙවන්ස් ක්‍රීඩා සමාජ නියෝජනය කළ ක්‍රීඩකයෙක් සුදානමාන්නේ ඕවද විකට් ආකාරයෙන් පන්දු යොමු කරන්නට මිලින ප්‍රේෂා නමුවේ ප්‍රථම පන්දුව තුළම පහරක් එල්ල කරන පන්දු ඇදී යනවා ඩේ මිඩ්වික දෙසින් දක්ෂ පන්දු රැකීමක නිරත වන එක ලකුණක් ලබා ගත්තා දෙවන ලකුණට උත්සාහ කිරීම තුළ දුවති දැවි යාමකට අසු කර ගන්නවා මිලින ප්‍රේෂාණ්ඩ ඒ අනුව ලකුණු 11ක් තිබියදී සිවුන විකට්ටුවත් මේ දැන් බිඳ සුදානම් පන්දුව පිළිගන්නට හිටපු පිළිම තලාව අග්නි ක්‍රීඩකයා දර්ශනීය ලොෆ්ට ඩවුන් ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් ලකුණු හාකිමි කර ගන්නවා දිනෙත් සජින්ත මේ සැහැල්ලු පන්දු යාති දක්ෂ තුන්නිරියව ක්‍රීඩකයෙක් ක්‍රීඩාවල මිතුරු මිත්‍රව පිළිම තලාව අග්නි ක්‍රීඩකීන් සමග ඕවද විකට් ආකාරයෙන් මීළඟ පන්දු යොමු කරන්නට වර කෙටි පන්දුවට පස්සු පාදයට යමින් පහරක් එල්ල කරනවා සීප කව දෙසින් තවත් ලකුණු හතරක් කිමි කර ගන්නවා මේ ආගෙනා වටිනා ලකුණු කීපයක් ලබා ගන්නේ දකුණු අත්පිති කරකෝ එල්ල කළහොත් හෝමාගම ක්‍රීඩකෙයින්ට හුස්ම ගන්නට හැකි ලකුණු පූර්වක් නිර්මාණය වේවි සුදානම් මීළඟ පන්දුව සාචින්ත පහරක් එල්ල කරනවා ඩී මිඩ් විකට් දෙසින් පන්දුව ලකුණු 6යි මැනවින් දස්කම් දක්වන අපේ ක්‍රීඩාලෝලි මිතුරු මිතුරනි අවශ්‍ය මොහොතේ ලකුණු ලබා ගන්නවා මේ මා කල්පනා කළේ මේ දකුණ මාදවේග පන්දු යවන්න පසු කරමින් මුල්ම පන්දුව ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ අදහා ගත නොහැකි පන්දුවක් යොමු කළේ මේ පිටික
අරවා සම්පූර්ණයම පරාචයට පත්වනා මෙලින පේෂාන්ගේ පන්දුව හමුවේ. ලකුණු 29 එතරම් ලෙසි පහසු ඉලක්කයක් නොවේවි. හෝමාගම පන්දු බලෑණියත් ඉතාම අතගෙනා පන්දු බලෑණියක් සුදානම් මීළඟ පන්දු යොමු කරන්නට හොඳ පන්දුවක් එවරා සාධක පන්දුවක් යොමු කළේ කෙසේ වෙතත් වයිඩ් පන්දුවක් ලෙසට තීරණ කරනවා පිටේනේ නිවත ඇදී ගිය පන්දුව මීළඟ තරගයේ අදිසේ මේ තරග මාලාවට සම්බන්ධ වන කඩයම ඔවුන්ගේ මානසික සුවය ඒකාග්‍රතාවය දැන් එක් සතියන්තයකින් පසුව නිවැරදි කරගෙන ඇති. ඊළඟ පන්දුව තුළ සාර්ථක ෆ්ලික් පහරක් එල්ල කරමින් ලකුණු 6ක් හිමි කර ගන්නා සමර තුංග ආකර්ෂණීය පන්දු පහරක් එල්ල කළේ එතරම් පහසු පහරක් නොවේ. එල්ල කළේ පන්දුවේ ගම්පුණු 7යි ලකුණු සංඛ්‍යාව. සූදානම් ඕවද විකට් අන්තයෙන් මීළඟ පන්දුව යොමු කරන්නට ආකර්ෂණීය පහරක් ප්‍රදර්ශනාත්මක පහරක් එල්ල කළේ ෆුල් ලෙන්ත් පන්දුවට මැනවින් පන්දු පන්දු යොමු කරන්නට දිවේන අපදාන විනිශ්චකාරවරයා පසු කරමින් පන්දුවක් යොමු කරන්නට සමර තුංග ආකර්ෂණීය ෆ්ලික් පහරක් මනරම් පන්දු පහරක් එල්ල කරමින් සුවය මැනවින් වටහාගෙන පන්දුවට පහර දෙනවා. සුදානම් වන්නේ මීළඟ පන්දුව යොමු කරන්නට ආයවර හොඳ පන්දුවක් සාර්ථක නැවත පැමිණීමක් පෙන්නුම් කළේ ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා 21 වන ලකුණ. ලකුණු පූරුවට එකතු වන්නේ තවත් ලකුණු 8ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කරන්න පන්දු 8ක් තුල නිශාන්ත වීරචන මිහිරංග ඩක්ෂන් එවැගේම සුදානම් මීළඟ පන්දු යොමු කරන්නට වර පුල් 15ක් එල්ල කරනවා එක් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. එවැගේම මොහමඩ් සයිරාන් වර්තමානය තුල විදේශගතව සිටින සමර ගමුවෙන් බිහි කළ අපූර්තාකාරයෙන් තිලින සමර තුංග හමුවේ පන්දුවක් යොමු කරන්නට ආයවර හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ සම්පූර්ණයෙන්ම පරාජයට පත් වුණා තිලින සමර තුංග. මේ පන්දුවේ යැවීමේ විශේෂත්වය සමර තුංග හොඳින් පන්දුව දකිමින් සිටින විට මෙවන් ආකාරයේ පන්දුවක් යොමු කිරීම කැපී පෙනෙන කාරණයක්. රයිටම් රවුන්ඩ් විකට් ආකාරයෙන් සුදානම් පන්දු යොමු කරන්නට ප්‍රධාන විනිශ්චකාරවරයා පස් කළ මිදුවේ නමුල්ම පන්දුව දර්ශනීය පහනක් හැඩකාර ලෙඩ් කාඩ් පහනක් එල්ල කරමින් ලකුණු 4ක් හිමි කර ගන්නවා මාත් පිති කරවා. තැනඩ සුදුසු ආකාරයේ පන්දු පහනක් එල්ල කරමින් ලකුණු 4ක් හිමි කර ගන්නා මෙන්න මෙයි මේ පිති කරුගේ අත්දැකීම් වල තිබෙන අපූර්වත්වය. මැනවින් පස්සපාදයට ගමන් කරමින් පන්දු පහර එල්ල කළේ දැන් කණ්ඩායම් දෙකම සම ලකුණු වලයි සිටින්නේ කෙසේ වෙතත් අධික හුස්මක් හෙලිය හැකි මේ අවසන් පන්දුවාරයේ බොහෝ දේ වෙනස් වේවිදැයි මා කල්පනා කළත් සාර්ථක ලෙස තිලින සමරතුංගගේ ඉනිම ජයග්‍රහය අඩිතාලම දැමුවා බොලොඤ්ඤේ ක්‍රොඩකීන්ට. සුදානම් වන්නේ පසිඳු මීළඟ පන්දුව යොමු කරන්නට යන තරග ජයග්‍රහණය හිමි කර ගන්නවා හෝමාගම ක්‍රොඩකීන් පරදමින් වෙනස් බොලොඤ්ඤේ ක්‍රොඩකීන් යන පාරාදුනක් කරනවා මීළඟ තරගයේ කළා පිටියේ ආරම්භ කරන ලෙස ප්‍රබල පානදුර සුපර් ෆැෂන් කඩායම සහ සාලියපුර එක්සත් කණ්ඩායම අතර උණුසුම් තරගයක් බවට පත්වේවි. මේ තරගය මේ කණ්ඩායම් දෙකම අපූරු දස්කම් ඇති කණ්ඩායමක් මා මුලිනු සඳහන් කළා. සුපර් ෆැෂන් ක්‍රීඩකීන් එක්සත් අන්තිකේ නිවාඩුවක